ස්වාමින් වහන්ස, මියගිය පුද්ගලයෙකුගේ පාංශුකූල අවස්ථාව පිළිබඳවයි නැවතත් මා ඔබ වහන්සේගෙන් විමසන්නේ. එසේ සංවිධාන කරන පාංශුකූලය මිත්‍යා දෘෂ්ටික ආකාරයට සකස් වනවා නම්, සිද්ධ වනවා නම්, එය මියගිය පුද්ගලයාගේත් අකුසලයක්ද? එහි මැරිච්ච කෙනාගේ අකුසල විපාකයක්. මොකද මැරිච්ච කෙනාත් ඒ දෘෂ්ටිය තුළ ඉඳලා තියෙනවා. එනිසා ඒ දෘෂ්ටියට අදාළව එයාගේ අකුසලයක් තමයි එයාට විපාක දෙන්නේ. එච්චරයි. මෙතන මෙතන දැන් මෙතන ගන්න පිනක් නැහැනේ. කොහෙද පිනක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේටත් දොස් කියනවා නම්, සංඝයාටත් දොස් කියනවා නම්, ධර්ම රත්නයටත් දොස් කියනවා නම්, කොහොම කොතනද පිනක් රැස්සෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය තුලනේ ඉන්නේ. මිත්‍යා දෘෂ්ටිය තුලයි ඉන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය තුලින් රැස්සෙන පිනක් නැහැ. තවත් අර මනුස්සයාට තව තව දෘෂ්ටිමයි සක්කාය දිට්ඨියමයි අර මැරිච්ච කෙනාට වැඩින්නේ. ඉතින් එහෙම එතන ඉන්නවා නම් පින් ගන්න තැනක. නමුත් නෝනා එවැනි දේවල් ඒගොල්ලන්ට වෙන්නේ මැරිච්ච කෙනාට අත්විඳින්න වෙන්නේ, ජීවත් වෙන්නේ එවැනි පාංශකූල දෙන්නේ, පාංශකූලෙට එන අය මේවා දකින්නේ තුන්ගොල්ලම අකුසල් විපාක නිසා, තුන්ගොල්ලන්ගේම අකුසල් විපාක නිසා. වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ වෙන් සංසාර බයයි අපි ඇති කරගන්නවා. සංසාර බය වෙන දෙයක් නෙමෙයි.